හොඳයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සතිය අවසානට පටන් ගත්තේ සූත්‍ර පාඩම. ඒක අපි සූත්‍ර පිළිබඳ හැඳින්වීමක් කරලා. ඔයාලට මම දැම්ම PDF එකක් YouTube එකේ. ඒකේ පළවෙනි ගාන සාකච්ඡා කරලා තමයි ගිය සතිය අපි වැඩ කොටස අවසන් කරේ. දැන් එන්නේ ඒක දෙවෙනි ගානට. හැමෝටම PDF එක මම group එකට දැම්මා. ඒක හම්බෙන්න ඇති. අර ප්‍රශ්න විශ්ව අභ්‍යාස කොහමද දාන්න මිස් වෙලා තියෙනවා මම ඒක දාන්නම් දැන් ගන්න දෙවෙනි ගාන ඒක තියෙන්නේ රූපේ දැක්ක ත්‍රිකෝණයේ ආධාරකයේ දිග සිම්පල් ලේද ලම්බ කුස එච්ද නම් එහි වර්ගඵලය කැපිටල් ඒ වේ සිම්පල් ඒ සිම්පල් එච් කැපිටල් ඒ අතර සම්බන්ධය දක්වන සූත්‍රය ගොඩනගන්න ඉතින් අපි දන්නවා අංක දෙක අපි සූත්‍රය ගොඩනගනවා අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵල වෙන සූත්‍රය අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය අපි ලියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයේ වැඩි කිරීම ආධාරක පාදයේ දිග සිම්පල් a වැඩි කිරීම ලම්බ කුස h දැන් දරුවනේ අපිට දීලා තියෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය කැපිටල් a කියලා ගන්න කි. එතන මෙතන ඉන්නේ කැපිටල් a සමානයි භාගය වැඩි කිරීම a වැඩි කිරීම h. ඔන්න අපිට මේ බෙදීම දෙක මෙහාට රංගිනා මෙහෙම ලියන්න පුළුවන්. 2a සමානයි ah කියන සූත්‍රය ගොඩනගන්න පුළුවන්. වර්ගඵලය කැපිටල් a ආධාරක පාදයේ දිග සිම්පල් a ලම්බ කුස h මෙන්න ඒ රාසියන් සියල්ල සම්බන්ධ වෙන සූත්‍රය ගොඩනැගුවා අංක දෙක දෙවෙනි ගාන. හතර දෙවෙනි ගාන අංක දෙක. ප්‍රශ්න අංක දෙක. මේ සියලු දෙනා සම්බන්ධ වෙලා නේද ඉන්නේ? अंक ප්‍රසංග තුන තනියම හදන්න. දෙක හදලා තුන්වෙනි ගාන තනියම හදන්න. සූත්‍ර ගොඩනැගීම. තුන්වෙනි ගාන. එකක් x begin pen 6ක්ද එකක් y begin pot 8ක්ද ගැනීමට වැය වෙන මුළු මුදල ඉසබ් වේ ඉස්කමා වයිකමා ඉසබ්ද අතර සම්බන්ධය දක්වන සූත්‍රය ගොඩනගන්න. ඔලට මේකේ PDF එකේ කොපියක් කරන් තියෙනවා මේකේ මොනවද හදන්න පුළුවන්. Excuse me sir. ඔක යන උදේ. එදා අපිට පළවෙනි ගාන ලියා ගන්න හම්බුනේ නැහැ ලියන්න හදද්දි මේ කට් උනා. ආ පළවෙනි ගාන ලියාගත්තේ නැද්ද? ඇයි ඒක පටන් ගන්න ක්‍රමයට කියන්නේ දැන්. පළවෙනි ගාන දුන්නේ संबंध गाना सिंपल ए पल सिंपल बी දැන් මේකේ පරිමිතිය ගන්න කිව්වා p කියලා. පරිමිතිය p. දැන් පරිමිතිය p නම් a, b, p සම්බන්ධ සූත්‍රය ගොඩනගන්න කියලා නේ කිව්වේ. දැන් අපි එතන ලියන ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. අපි ලියව ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. මොකද දෝරණ රූපයක පරිමිතිය කියලා කියන්නේ මුළු වට ප්‍රමාණයේ දිගවල එකතුව මේ පැත්ත a නම් මේ පැත්තත් a මේ පැත්ත b නම්
මේ පැත්තත් B කොහොමනේ එන්නේ තව ඍජුකෝණාශ්‍රේ පරිමිතිය කියන්නේ මොකද A ධන B ධන නැවත A ධන B ඔන්න පරිමිතිය ඍජුකෝණාශ්‍රේ පරිමිතිය දැන් මේ ඍජුකෝණාශ්‍රේ පරිමිතිය ගන්නලු P කියලා දැන් මේ පැත්තම P කියලා දැන් P සමානයි සමජාතීය පද එකතු වෙනවා A එකතු වුනහම A ධන A කියන්නේ 2යි A B B එකතු වුනහම 2යි B ඔන්න අපිට තාපොට මේක සුළු කරන්න පුළුවන් පොදු සාධකයේ වශයෙන් දෙක උතර රා ලියනවා P සමානයි 2 වරහන් A ධන B කියලා ඔන්න පළවෙනි ගාන සූත්‍රය ලියාගත්තේ නැති කෙනෙක් කිනා ලියා ගන්න ඊය සත්‍ය අංකයකට හැදිලි මේ ප්‍රශ්න අංක 1 මේ ප්‍රශ්න අංක 2 දැන් හැමෝටම ටියුට් එකේ PDF එක දාලා තියෙන්නේ PDF එක දාලා තියෙනවා. ඔයාලට print out එකකින් ඒකෙම හදන්නත් පුළුවන් ඒකට. හරි අංක 3 හදන්න 3 හදලා ඉවරච්ච ගමන්ට ඉවරයි කියලා කියන්නේ ඊළඟ වීඩියෝ ඔන් කරන්න කොතරවට පේනා වැඩි ඉවරනවා දේවින්න නම් පේනවා ප්‍රසන්න මූණකින් ඉන්නවා පේනවා හරි සංකල්පන වීඩියෝ එක ඔන් කරලා නැහැ වගේ නේද සංකල්ප නැද්ද සංකල්ප ඉන්නව නේද සංකල්ප සත්‍යයක් නෑනේ ඉන්නවා පෙන්නනවා නමුත් වීඩියෝ කරන් උනේලා නෑ පාඩමේ නැත දන්නේ හරි අපි මු තුන්වෙනි ගානට අංක 3 එතකොට වැය වෙන මුළු මුදල එච්චරයි ලිනව ගන්න තියෙන අංක 3 අපි ලියන්නේ වැය වන මුළු මුදල වැය වන මුළු මුදල සමානයි දැන් ගන්න දැන් ගොඩ ගන්න වැය වන මුළු මුදල සමානයි කියලා ගොඩ ගන්න වැය වන මුළු මුදල සමානයි කියලා ගොඩ ගන්න වැය වන මුළු මුදල සමානයි කියලා ගොඩ නගන්න. අපි යනවා මුලට. 1ක් රුපියල් x පැගින් පෑන් 6යි. තර x වැඩි කරන්න ඕන 6ෙන්. x පැගින් පෑන් 6යි. ධන. 1ක් රුපියල් y පැගින් පොත් 8යි. y වැඩි කරන්න ඕන 8ෙන්. ගැනීමට වැය වන මුළු මුදල z බේරන්න. වැය වන මුළු මුදල ගන්න ඕන z කියලා. ඒතකොට z සමානයි x වැඩි කරපුවාම 6ෙන් 6i x දන්න y වැඩි කරපුවාම 8ෙන් 8i y මේක තමයි උත්තරය. z සමානයි 6i x දන 8i y 6i x දන 8i y පදම හතර වෙනි ගාන තනියම අංක 4 අදන් තනියම ප්‍රසංග 4 දිග ඒද පල්ල බේද ඍජුකෝණාශ්‍රේ අඳුරු කර ඇති ත්‍රිකෝණ කොටස කපා වෙන් කර ඇත. ඉවිට ඉතිරි කොටසේ වර්ගඵලයේ කැපිටල් A නම් සිම්පල් A සිම්පල් B කැපිටල් A සම්බන්ධ සූත්‍රය ගොනු. දැන් ඉතිරි කොටසේ වර්ගඵලයේ ගන්න මොකද කරන්න ඕනේ?
මේ මුළු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය අඩු කරන්න ඕන. මම මේ පැහැදිලි කරන පුංචි රූපයක් අඳින්නම්. මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න වෙන්නේ මේ ඍජු කෝණාශ්‍රයේ මිනුම් ඇසුරේ. මේ මෙතන හරි මැද. මෙතනත් හරි මැද. ඔන්න ඔහොම ත්‍රිකෝණේ තියෙන්නේ. මේ එක තමයි ත්‍රිකෝණය. එතන මෙතන හරි මැද තියෙන්නේ. එතන මේ මුළු දිග එනනම් මේ දිග සමාන නම් මේ කැල්ල කොතරද? ඒ වලින් භාගයයි. ඒ බෙදීම දෙක. මේ මුළු දිග b නම් මේ කොටස සමාන නම් මේ කැල්ල b බෙදීම දෙකයි. එහෙනම් දරුවනේ මෙන්න මේ මුළු ඍජු කෝණාශ්‍රයෙන් මේ ත්‍රිකෝණාකාර කැල්ල කපලා අයින් කරපුවාම ඉතිරි වෙන කොටසේ වර්ගඵලය කියන්නේ මොකද්ද? මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අඩු කරමු. අන්න ලැබෙනවා ඉතිරි කොටසේ වර්ගඵලය. මොන මං උදව්වක් කර පුළා නම් හදන්න. පුංචි වෙලාවක් දෙන්න. සංකල්පනද? සර් යාගේ Zoom එකේ ප්‍රශ්නයක්ලු. සර් යා කම්පියුටරේ රීස්ටාර්ට් කරනවලු. දැන් මේකෙදි වල රූප අඳින්න අවශ්‍ය නැහැ. කෙලින්ම ලියන්න ඉතිරි කොටසේ වර්ගඵලය කියන. ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන්න. අඩු කරලා සුළු කරන්න. මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මේ අඳුරු කළ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන්න. අඩු කළාම ලැබෙනවා ඉතිරි කොටසේ වර්ගඵලය. ගන්න සංකේත ඇසුරින්. ඒ අඩු කිරීම කොටස සුළු කරන්න පුළුවන්. හරි. ඉවරයිද? අසමාරු හදනවා කියන්නේ. තවස ඉවරයිද? පළවෙනි වගන්තිය මෙන්න මෙහෙම ලියුණාද කියලා. මුළු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගැන දිග වැඩි කිරීම පළල. ඒ වැඩි කෙරුවා බී වලින්. ඔන්න මුළු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඒකෙන් අඩු කරන්න ඕන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ දිග. ඒ බෙදීම දෙකයි වැඩි කිරීම ලම්බක උස බී බෙදීම දෙකයි. දැන් මේ සුළු කෙරෙල්ල තමයි තියෙන්නේ. ඔන්න ඔහම ලියවෙන්න ඕනේ. බලන්න ඔහම ලියවද කියලා. ඉතිරි කොටසේ වර්ගඵලය කියන මෙන්න මේක සුළු කළාම ලැබෙන අගය. ඔක සුළු කරන්න ඕනේ. A වැඩි කරපුවාම B වලින් එන්නේ AB. A වැඩි කිරීම B කියන්නේ AB නේ. ඔන්න චුට්ටක් බලාගන්න. මෙතන එකෙන් වැඩි කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. එකෙන් වැඩි කරුවා A. A වැඩි කළා B වලින් AB. බෙදීම. දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක අටයි. AB බෙදීම අටයි. දැන්
දැන් මෙතන සම්පූර්ණ AB එකෙන් AB බෙදීම අට අඩු කරන්න ඕනේ. බල හිතන්න සම්පූර්ණ එකයි කියලා මේ තියෙන. සම්පූර්ණ එකෙන් මේ තියෙන අටෙන් එකක් අඩු කරන්න. සම්පූර්ණ එකෙන් අටෙන් එකක් අඩු කළාම කීයද දේවින් උත්තරේ? සාමාන්‍යද නේද? 10 ශ්‍රේණි ළමයිකට පඩ්ගල් උත්තරේ දෙන්න පුළුවන් වෙනවා. සම්පූර්ණ අටෙන් එකක් අඩු කරනවා. කීයක් ඉතුරුද? මෙතන AB බෙදීම 8යි කියන එක අදහස 8න් 1යි AB කියන්නේ. දැන් මෙතන හරය සමානයි. හරය 3 8. ලව යඩ වෙනවා 8න් 1ක් කියවම. නම් මේකෙන් මේක අඩු කරපුවා මෙතනින් මොකද 8n 7i ab ඉතින් කොටසේ වර්ගඵලය ගන්නු කැපිටල් A කියලා. නම් මෙන්න සූත්‍රය කැපිටල් A සමානයි 8n 7i ab කැපිටල් A සමානයි 8n 7i ab. ඒතකොට සිම්පල් A සිම්පල් B කැපිටල් A සම්බන්ධ සූත්‍රය සූත්‍රේ ගොඩනැගුවා. ආ සංකල්ප සම්බන්ධ වුණා නේද? මුල ගණන් ටික හදාගත්තේ නැද්ද? තුන්වෙනි ගණන හදුවා. නෑ අපි ඉන්නේ මේ. තුන්වෙනි ගණන් හදන්න බැරි වුණාද? හැදුවා සර්. හැදුවා නේ. මේ හතරවෙනි ගණන් ඉන්නේ. හරි. මේ ත්‍රිකෝණාශ්‍රයෙන් මේ ත්‍රිකෝණාකාර කොටස කපලා අයින් කරපුවාම මේ ඉතිරි වෙන කොටස වර්ගඵලයේ කැපිටල් A මෙන්න මේ. තව අපිට කියන්නේ සිම්පල් A සිම්පල් B කැපිටල් A සම්බන්ධ සූත්‍රය ගොඩනගන්න. තව අපි ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි මුළු ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේ A වැඩි කිරීම B ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ මොකද්ද? දිග වැඩි කිරීම ඵලනේ. ඒතර A වැඩි කිරීම B වලින් අඩු කෙරුවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ දිග A බෙදීම 2යි වැඩි කිරීම ලම්බ කුස B බෙදීම 2යි. දැන් A වැඩි කරපුවාම B වලින් AB. මෙතන ඉන්නෙත් එකෙන් A වැඩි කරවා A AB වලන AB. හරියන්නේ දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි. AB වලින් අඩු කරන්න ඕන AB බෙදීම 8ක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. සම්පූර්ණ එකකින් අටෙන් එකක් අඩු කළා වගේ. සම්පූර්ණ එකයි කියන්නේ අටෙන් අටයි. අටෙන් 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 එකක් අඩු කළාම උත්තරය අටෙන් හතයි. ඒක උත්තරේ ඉන්නේ අටෙන් හතයි AB. එහෙනම් කැපිටල් A සමානයි අටෙන් හතයි AB. පැහැදිලිද? ලියා ගන්න. ඔය අපි කතා කරේ මෙච්චරලා සූත්‍ර ගොඩනැගීම කියන්නේ. සූත්‍ර ගොඩනැගීම. නේද වරහම් මට ඉවරයි කියලා කියන්නේ ඊගා මාතෘකාවට එන්න. හරි හැමෝමලිල ඉවරයිද? හොඳයි. දැන් ඊගා පිටි මාතෘකාව ඊළඟට මාතෘකාවට යන්න. සූත්‍රයක උක්තය වෙනස් කිරීම. ඊළඟට මාතෘකාව සූත්‍රයක
උක්තේ වෙනස් කිරීම සූත්‍රයක උක්තේ වෙනස් කිරීම මොකක්ද දරුවනේ මේ සූත්‍රයක උක්තේ කියලා කියන්නේ කිසියම් සූත්‍රයක ප්‍රධාන වෙලා තියෙන පදයට තමයි උක්තේ කියන්නේ අපි සරල සූත්‍රයකම මෙහෙම අපි කියනවා v සමානයි u ධන ft කියන සූත්‍රය දැන් මේ සරල සූත්‍රය මේ සූත්‍රයේ උක්තේලා තියෙන මොන අකුරද v අකුර අන්නේ ප්‍රධාන වෙලා තියෙන පදයට තමයි අපි කියන්නේ උක්තේ කියලා සිංහල භාෂාවෙත් එහෙමනේ අපි කියනවා මම ගෙදර යමි. කවුද ප්‍රධාන වෙන්නේ? මම. මමනේ ගෙදර යන්නේ. ඒතර උක්තේ මම. ඒක මෙතන සූත්‍රයේ ප්‍රධාන වෙලා තියෙන වියක්. මේ ප්‍රධාන වෙලා තියෙන පදේ වෙනුවට වෙනත් පදයක් ප්‍රධාන වනසේ සකස් කිරීමට අපි කියනවා සූත්‍රයක උක්තේ වෙනස් කරනවායි කියලා. අපි තුන් මෙන්න මේ සූත්‍රයේ අපි කියනවා මේ t කියන අකුර උක්ත කරන්න කියලා. t කියන අකුර උක්ත කර ඒකෙන මොකද t සමානයි කියලා මේ සූත්‍රය සකස් කරන්න ඕනේ කොහොමද අපි ඒක කරන්නේ t තියෙන්නේ මෙතන ඒතකොට ft කියන්නේ ගුණිතයක් මේ ධන u එක මෙහාට ගියලා ඒතකොට v ඍණ u සමානයි ft වලට දැන් මෙතන ft කියන උත්තර වෙලා තියෙන්නේ අපිට ඕන කරන්නේ t උත්තර කරන්න ft කියන්නේ මොකද f වැඩි කිරීම t කියන එක ft කියන්නේ මොකද f වැඩි කිරීම t කියන එක. දැන් t උක්ත කරන්ද වැඩි කිරීම f එක මෙහාට ගෙන අතර v ඍණ u බෙදීම f සමානයි t. ඔන්න කර අපි කියනවා සූත්‍රයක උක්තේ වෙනස් කරනවායි කියලා. ලියන මෙහෙම කිසියම් සූත්‍රයක කිසියම් සූත්‍රයක ප්‍රධාන වී යති පදේ වෙනුවට කිසියම් සූත්‍රයක ප්‍රධාන වී යති පදේ වෙනුවට වෙනත් පදයක් ප්‍රධාන වන පරිදි වෙනත් පදයක් ප්‍රධාන වන පරිදි ප්‍රධාන වන පරිදි සකස් කිරීම උක්තය වෙනස් කිරීම වේ උක්තය වෙනස් කිරීම වේ හරි අපි ගමු අර දීපු ටිකට් එකේ තුන්වෙනි පිටුව එක තියෙනවා සූත්‍රයේ උක්තේ වෙනස් කිරීමට මෙන්න මෙහෙම පහත් දැක්වෙන සූත්‍රවල ඉදිරියේ වරහණ තුල දක්වා ඇති පදය උක්ත කරලා ලියන්න. ගණන් එකේ පළවෙනි ගාන අංක 1 අංක 2 ගන්න ප්‍රශ්න අංක 1 i සමානයි 3යි a ධන 2යි b 3යි a ධන 2යි b මෙන්න සූත්‍රය. කැපිටල් i සමානයි 3යි a ධන 2යි b. මේ සූත්‍රය අපිට කියනවා b යුක්ත කරන්න. මේ නෙමෙයි b කියන අකුර යුක්ත කරන්න. එහෙනම් b යුක්ත කරන්න b මේ පැත්ත අනි කරගන්න එපා. ධන 3යි a මෙහාට ගේන්න. එතකොට i ඍණ 3යි a සමානයි 2යි b ට. 2යි b කියන්නේ ගුණිතයක්නේ. b යුක්ත කරන්න i ඍණ 3යි a වැඩි කිරීම දෙක මෙහාට ගේන්න බෙදීම දෙක වෙනවා සමානයි b ට මෙන්න b යුක්ත වුණා කොයිද දෙවෙනි ගාන හදන්නේ
එක හදපු විදිහට දෙක හදන්න. මේකේ A ප්‍රුක්ත කරන්න ඕන. සිම්පල් A ප්‍රුක්ත කරන්න. කරන්න බලන්න. तो मेरे सिंपल ये करूँ तक करान दो ने तो मेरे संबंध पति मेरे पति यार मेरे मेहमान के इस रीने यूटी समानाई बागियाई एएफ ये करूँ तक करना क्या ने ये करूँ तानी करान दे पैसा मैं बेदी में देख मेहमान आ गयी है ना तो ये बड़ी क्रीम में देखेंगे अंदर देखेंगे बड़ी वे ना वा इस रीने यूटी समानाई एएफ एक रुक्त करना वैलिकिरी में फिर कभी हार्ड गया बेदी में फिर देखा वारा आन इस फ्रीना यूटी बेदी में एफ समानाई ए वर्ड देखो हाथों ये रचाए तुंगे निगान अंक तो ना तुंगे निगान एम समान है देखो वरहान एन रीन पी उक्त करने पदे कोई विलाप रीन कर गाने ओके उक्त करने दिए ने पी आपूर्त ठीक है रीन कर गाने ने दाना कर गाने मैं क्या देखें मेडिकल नहीं चला मेडिकल ला रीना पी ए का मेह पत्र क्या ना दाना पी करेगा देखा था मैं लेसिंग बैठे उत्तर करने पड़े यार रीना करेगा नहीं रहे तो मैं तो नहीं ने एम समान आई देखें मेडिकल आयें देखा आयें रीना देखें मेडिकल आप ही देखा ही अभी तो पी उत्तर करने दौड़ मैं उत्तर करने पड़े कोई लाख එනිසා ඍණ 2යි p මෙහාට ගෙනාවාම ධන 2යි p වෙනවා මේ පැතින 2n ධනෙම් එක මෙහාට ගියාම ඍණ m වෙනවා දැන් p යුක්ත කරමු දැන් p යුක්ත කරමු
මේ වැඩ කිරීම දෙක මෙහාට ගියා. රුපිය සමානයි 2i ඍණ m. වැඩ කිරීම දෙක. ඔන p යුක්ත වුණා. ඒදාන එල් මේ තියන්නේ ඒක එල් ලකුණු උත්තර කරන්න ඕන එල් ලකුණේ අය අකුර වගේ වෙලා තියෙන එක එල් Sn සමානයි S සමානයි n බෙදීම දෙක වරහන් ඒදාන එල් එල් ලකුණු උත්තර කරන්න එල් ලකුණුත් කරන්නේ එල් සමානයි කියලා ප්‍රකාශනය සකස් වෙන්න ඕන. බලන්න හැමෝම දැන් මේකේ බෙදීම දෙක මෙහාට ගියා වැඩි කිරීම දෙක යනවා 2i s සමානයි මේ වරහන් n වලින් වැඩි කරමු n a ධන n l මේක l ලකුණු උක්ත කරන්න ඕනේ ධන n a මෙහාට ගියා එතකොට n 2i s ඍණ n a සමානයි n l ට මෙතන n l කියන්නේ n වැඩි කිරීම l කියන එකනේ n ලකුණු උක්ත කරන්න වැඩි කිරීම n එක මෙහාට ගියා එතකොට 2i s ඍණ n බෙදීම n සමානයි l ට බලන්න ඔන්න ඔහම ආවද කියලා සාමාන්‍ය පොදු හරයකට එන්න තමයි වෘත්ත ගිරියව කරන්න ඕනේ ඔන්න ඔහම පුරුදු වෙන්න කරන්න දැන් ඊට පස්සේ නිගාන අංග පහ පස් අංග පහ c සමානයි 9m පහ වරහන් F ඍණ 32 මේක අපිට කියන F අකුර උක්ත කරන්න F අකුර උක්ත කරන්න F අකුර උක්ත කරන්න කරන්න හැම උන්ටක් ගන්න F අකුර උක්ත කරන්න සංකල්ප සම්බන්ධලා නේද ඉන්නේ मंगना
වැඩ කරනවද නැද්ද කරලා ඉවරද කියලා මං වෙනම තිරයකින් බලාගෙන කරන්නේ. පස්සේ ගාන කරයිද? රාසිය නම් ඉවරයි වගේ පේනවා. සඳිත් ඉවරයි නේ? දැනිත් ඉවරද? හරි. එනම් බලාගන්න. මේක ලේසියෙන් ක්‍රමයේ මේකයි විධිම නමේ මෙහාට ගත්තද වැඩි ක්‍රීම නමය 900 සමානයි මේ වරහන පහෙන් වැඩි වෙන්න ඕනේ එතන 5යි f ඍණ 32 5 160යි මේ ඍණ 160 මෙහාට ගියෙන්නේ ධන 160ක් වෙනවා එතන 900 ධන 160 සමානයි 5යි f වලට දැන් අපිට ඕනේ f අකුර උක්ත කරන්න වැඩි කිරීම පහ මෙහාට ගේන්න. 9යි c ධන 160 බෙදීම 5 සමානයි කාටද f වලට. ඔන්න ඔහම තමයි උක්ත කිරීමේ නිවැරදි ක්‍රමය. මෙන්න මේ පොදු හරයකට එන විදිහට උක්ත කරන්න පුරුදු වෙන්න. මම මුලින් ඉඳලම ගණන් ඉගෙනුවේ ඒ ක්‍රමයට. හරි. අපි මු ඊළඟ ගෙඩි මාතෘකාවට ලියන්න වර්ග සහ වර්ගමූල ඇතුළත් සූත්‍රවල වර්ග සහ වර්ගමූල ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කිරීම වර්ග සහ වර්ගමූල ඇතුළත් සූත්‍රවල උක්තය වෙනස් කිරීම කියන කෙටි මාතෘකාව ලියාගන්න. අපි යට දීලා තියෙන වලට ගණන් ටියුට් එකේ ගණන් 12ක්. ඒකෙ මෙහෙම කරමු. පළවෙනි ගණන් 10ේ අපි පන්තිය සාකච්ඡා කරමු. වම් පැත්තේ තියෙන ගණන් 5. මොනවද මෙන්න මේ ටික. 1 3 5 7 9 කියන ගණන් ටික අපි පන්තිය සාකච්ඡා කරමු. ඔයාලා ගෙදර ඩස්සින් කරන්න ඕන 2 4 6 8 10. ඒක මම කරගන්නම්. දැන් ගන්න පළවෙනි ගාන. T සමානයි 2යි 5 වර්ගමූල L යට G. මෙන්න මේ සූත්‍ර අපිට කියන L ලකුණු උක්ත කරන්න. ඔන්න හොඳට බලන්න. හොඳට බලාගන්න අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ. මේ සූත්‍රයේ දරුවනේ අපි උක්ත කරන්න කියලා කියන්නේ L ලකුණු. මෙන්න මේ L ලකුණු උක්ත කරන්න ඕන. L ලකුණු තියෙන්නේ වර්ගමූලයක් ඇතුලේ. වර්ගමූලයක් ඇතුලේ තියෙන පදය උක්ත කරන්න බෑ. මේක වර්ගමූලෙන් එළියට ගේන්න ඕනේ. ගේන්නේ මෙහෙමයි. මෙන්න මේ වර්ගමූල කොටස මේ පැත්තේ තනි කරගන්නවා. තනි කරගෙන මේ තියෙන වැඩි කිරීම 2යි 5. ඒක මේ පැත්තට ගේනවා. එතකොට T බෙදීම 2යි 5 සමානයි
වර්ගමූල කෙල්ලට ජී. ඔයාලට මතකද අපි මෙන්න මෙහෙම දෙයක් කළා. ඔය පයිතගරස් ප්‍රමේයයේදී අපිට එනවා x වර්ගය සමානයි 9යි. එහෙනම් අපි ලියුවා x සමානයි මේ පැත්තේ වර්ගය අයින් කරන්න මේ පැත්තේ වර්ගමූලය ගත්තා. වර්ගමූල 9 කියලා. මතකද? 9 ශ්‍රේණියේදී අපි පයිතගරස් සම්බන්ධෙදි මෙන්න මෙහෙම කළා. මතකද? x වර්ගය සමානයි 9 නම් x සමානයි මේ පැත්තේ වර්ගය අයින් කරන්න මේ පැත්තේ වර්ගමූලය ගත්තා. එහෙනම් ඒකේ රිවර්ස් එක තමයි දැන් අපි කරන්නේ. මොකද මේ පැත්තේ වර්ගමූලය අයින් කරන්න නම් අනිත් පැත්ත මොකද කරන්න ඕනේ? වර්ග කරන්න ඕනේ. ඒකේ රිවර්ස් එකට දැන් අපි එන්නේ. මේ පැත්තේ වර්ගමූලය අයින් කරන්න නම් අනිත් පස වර්ග කරන්න ඕනේ. එතකොට මේ පැත්තේ වර්ගමූලය අයින් වෙනවා. එහෙනම් මෙතනත් එහෙමයි. මේ පැත්තේ වර්ගමූලය අයින් කරන්න නම් අනිත් පැත්ත වර්ග කරන්න ඕනේ. වර්ග කරමු. p වර්ග කරාම එන්නේ මොකද්ද? p වර්ගය. 2 වර්ග කරපුවාම 2 වර්ගය 4යි. 5 වර්ග කළාම 5 වර්ගය. සමානයි මේ පැත්තේ වර්ගමූල අයින් වෙනවා l යට. එරුණාද? එක පැත්තක වර්ගමූල අයින් කරන්න නම් අනිත් පස වර්ග කර. p වර්ග කළා t වර්ගය. 2 වර්ග කළා 4යි. 5 වර්ග කළා 5 වර්ගය. එතකොට මේ පැත්තේ වර්ගමූල අයින් වෙනවා l යට g. දැන් දරුවෝ අපි l ලකුණු උක්ත කරන්න ඕනේ. බෙදීම g එක මෙහාට ගන්න. වැඩි කිරීම g වෙනවා. එතකොට p වර්ගය g බෙදීම 4යි 5 වල වර්ගය සමානයි l. ඔන්නේ l ලකුණු උක්ත වුණා. l ලකුණු උක්ත වුණා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නැත්නම් ලියාගන්න. පළවෙනි ගාන හදපොය තුන්වෙනි ගාන තනියම හදමු බලන්න. මේක සිම්පල් ඒ අකුරුක්ත කරන්න තියෙනවා. සිම්පල් ඒ අකුරුක්ත කරන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නයක් නම් අහන්න. සිම්පල් ඒ උත්තර ගන්න ඕනේ. දවලට පොඩි අවස්ථාවක් දීලා තියෙනවා.
හරි වෙලා වැති දැන් බලාගන්න මේ w එක මෙහාට ගේනවා v බෙදීම w සමානයි වර්ගමූල a වර්ගය ඍණ x වර්ගය මේ වර්ගමූල කොටස් තනි කරගන්න ඕන දැන් මේ පැත්තේ වර්ගමූල කොටස් අයින් වෙන්න මේ පැත්ත වර්ග කරන්න ඕන v වර්ග කළාම ඉන්නේ v වර්ගය w වර්ග කරාම w වර්ගය සමානයි a වර්ගය ඍණ x වර්ගය අපිට දැන් උත්තර කරන්න කියලා කියන්නේ සිම්පල් ලේ අපර දැන් ඒ සම්බන්ධ පද එක පැත්තක තනි කරගන්න ඍණ x වර්ගය මෙහාට ගෙනාවා v වර්ගය බෙදීම w වර්ගය ධන x වර්ගය සමානයි කාටද a වර්ගය දැන් උක්ත උනේ a වර්ගය අපිට ඒ වර්ගය නෙමෙයි උක්ත කරගන්න ඕනේ a උක්ත කරගන්න ඕනේ එහෙනම් දරුනේ මේ පැත්තේ වර්ගයයි වෙන්න මේ මුළු ප්‍රකාශනයේම වර්ගමූල ගන්න v වර්ගය බෙදීම w වර්ගය ධන x වර්ගය සමානයි a මෙන්න අවසාන උත්තරය බලන්න ඔහම ආවද කියලා වර්ගමූල ඒ වර්ගයරින x වර්ගය දැන් මේ පැත්තේ වර්ගමූල අයින් කරන්න අනෙක් පස වර්ග කරන්න ඕනේ. කොහොමද වර්ග කරන්නේ? v වර්ග කළාම v වර්ගය. w වර්ග කළාම w වර්ගය සමානයි a වර්ගය ඍණ x වර්ගය. දැන් උත්තර කරන්න ඕනේ a අකුර. එහෙනම් ඍණ x වර්ගය මෙහාට ගියෙ. එතන ඉන්නේ මොකද? v වර්ගය බෙදීම w වර්ගය ඍණ x වර්ගය මෙහාට ගම ධන x වර්ගය සමානයි කාටද? මේ පැත්ත ඉතුරු වෙන්නේ a වර්ගය. දැන් ඔයාලට මතකනේ පද දෙකක සම්බන්ධෙද? එක පැත්තක වර්ගය අයින් කරන්න නම් අනිත් පැත්තේ ගන්න ඕනේ මොකද්ද? වර්ගමූලය. ඒතර a වර්ගයේ a වෙන්න නම් මේ මුළු පදයේම ගන්නා වර්ගමූලය ගත්තාම a වල වර්ගය අයින් වෙනවා. දැන් පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් පස්සේ ගානට එන්න. පස්සේ ගන්න පොඩි මුද වැරද්දක් තියෙනවා මෙන්න මෙහෙමයි ගාන එන්න ඕන ටියුට් එක හදා ගන්න s සමානයි u දන රී ලකුණ මේ සමාන ලකුණ ගන්න හරි එතන t අකුර නැහැ t අකුර ගබන්න u ධන භාගයයි a t වර්ගය ඕකේ t අකුර උක්ත කරන්න මෙතන t ආව නම් මෙතන t ඇවිල්ලා මෙතන t වර්ගය ආව නම් මම ගාන හදන්න බැහැ එක තැනක තනි පදයකුයි තව තැනක වර්ග පදයකුයි එන්න බෑ. තෘප්ත කරන්න බැරි වෙනවා. මෙතන රි ලකුණ ඉන්නේ සමාන ලකුණ කරගන්න මෙතන t අකුර අයින් කරන්න කපල. පදමු තනියම.
හරි එහෙනම් බලාගන්න දැන් වෙලාව ඇති තීනුක්ත කරන්න ඕන එහෙනම් මෙහෙම ඉස්සලාම ගන්න s ධන u මෙහාට ගන්න ඍණ u සමානයි භාගයයි a t වල වර්ගය t එක රුක්ත කරන්න නම් t වර්ගය මේ පැත්ත තනි කරගන්න බෙදීම දෙක මෙහාට ගෙනා වැඩි කිරීම දෙයක් අතර දෙක වරහන් s ඍණ u ඒ වරහන් කලේ මේ මුළු පදේම දෙකෙන් වැඩි වෙන්න ඕනේ සමානයි භාගයයි නැත්නම් භාගය නෑ භාගින දෙක අරගෙන ගියේ මේ පැති තුලනේ a t වල වර්ගය දැන් මේ පැත්ත t වර්ගය තනි කරගන්න වැඩි කිරීමේ මෙහාට ගේමු බෙදීමේ වෙන දෙක වරහන් s ඍණ u බෙදීම a සමානයි t වර්ගයට දැන් තුනේ දරුණේ t වර්ගය අපිට t වර්ගය නෙමෙයි t යුක්ත කරන්න. එහෙනම් මේ පැත්තේ වර්ගය අයින් කරන්න මේ පැත්තේ වර්ගමූල ගන්න. වර්ගමූල දෙක වරහන් s ඍණ u බෙදීම a සමානයි t. ඔන්න t යුක්ත වුණා. 10 ශ්‍රේණිය දෙන්න ඔය මට්ටමේ ගණන් මතක තියාගන්න. කතල ඉවරයි වගේ නේ ආ සමහරවන් අද හරි එන වෙලාවදී බලාගන්න මේ බෙදීම 100ක මෙහාට ගෙනාවා ඍණ k c සමානයි 5 ධන 8i d වල වර්ගය මේ ධන 5 මෙහාට ගෙනාවා එතකොට ඍණ k c ඍණ 5 සමානයි 8i d වල වර්ගය අපිට d හොයන්න d යුක්ත කරන්න දී මේ පැත්ත තනි කර වැඩි කිරීමට මෙහාට ගෙනා. එතකොට AC ඍණ 5 බෙදීම 8 සමානයි D වල වර්ගයට. දැන් තුනේ D වර්ගය අපිට D වර්ගය යුක්ත කරන්න නෙවෙයි දරුවනේ. D යුක්ත කරන්න. එතකොට මේ පැත්තේ වර්ග නැතු යන්න මේ මුළු කොටස ගන්න වර්ගමූලය. AC ඍණ 5 බෙදීම 8 සමානයි Dට. ඔන්න d යුක්ත වුණා. අද පොය 9 වෙනි ගානට එන්න 7 වෙනි ගානේ වැරද්දක් අඩුවක් තියෙනවා නම් ඒක හදාගෙන ඊළඟ ගානට එන්නේ.
ඒක V අකුරුක්ත කරන්න ඕන V. තමාරුනේ එක පැත්තක වර්ගමූලය තියෙනවා ඒ පැත්ත වර්ගමූලය අයින් කරන්න කෙලින් අනෙක් පැත්ත වර්ග කළා එච්චරයි කොහොම සරල ගන්න හොඳයි එහෙනම් බලාගන්න මේ පැත්තේ වර්ගමූල අයින් වෙන මේ පැත්ත වර්ග කරනවා එතකොට r වර්ගයේ සමානයි v බෙදීම 5h v නුක්ත කරන්න ඕනේ බෙදීම 5h මෙහාට ගේන්න එතකොට වැඩි කිරියෙන්ද මොකක්ද එන්නේ 5r වර්ගයේ h සමානයි v ට මේ අපිට ඉදිරි පාඩම් වල හම්බ වෙන සූත්‍රය. මේ තමයි සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය. පරිමාව v සමානයි 5r වර්ගයේ. යථාකාලී මේ සූත්‍ර අපිට හම්බ වෙනවා තුන්වෙනි වාරයේ අග පාඩම් වල. ඒක මේ මාරු. දැන් අපි මේ ළඟට 11 වෙනි ගාන. අර ගණන් පහ ගෙදරට. ගාන 11 වෙනි ගාන. ඕකේ නේද? පරිමාණ සූත්‍රය අරය කියන්නේ උස ගන්න H කියලා ෆයි කියන සංකේත අපි දන්නවනේ යන්ත්‍ර කවත් 7 22යි කියන්නේ v කියන්නේ පරිමාව. ඒතර v සමානයි 5r වර්ගයේ කියන්නේ සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය. ඒ කියන්නේ 17 එකක් වගේ ඍජු සිලින්ඩරයක. ඍජු සිලින්ඩරයක් කියන්නේ ඒකාකාර හරස්කඩක් තියෙනවා. එහෙම තියෙන සිලින්ඩර තමයි ඍජු සිලින්ඩර කියන්නේ. සමාන සිලින්ඩර මැද ධාර තියෙනවා. එතකොට උබල තියෙනවා. එහෙම ඒවා හරියන්නේ. අපි කතා කරන්නේ 17 එකක වගේ ඒකාකාරව තියෙනවා. එහෙම තියෙන සිලින්ඩරයක මේ පරිමාණන සූත්‍රයේදී මම 5r වර්ගය කියලා නියම හැඩයට ලිව්වා. මේ අකුරු මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ වලගේ. හරි. ඒ මේතනදී නමුත් සූත්‍රයේ ලියනකොට හරියට තියෙන්න ඕනේ මේ පාඩේ මේ. දැන් අපි වෘත්තයේ කාර්යාර නම් පරිධියේදී මොකද්ද? 2 5r. ගො 5 2 r කියන්නේ මේ සම්මත හැඩයක්. ඒක 2 5r. සාරයාර වෘත්තයේ වර්ගඵල වෙන සූත්‍රය මොකද්ද? 5r වර්ගය. එවගේ මේ සූත්‍රයේ සම්මත හැඩේ මම ලිව්වේ. තමල උත්තර කරනකොට මේක අකුරු මාරුනා කියලා ප්‍රශ්නයක් නෑ. හරි. එන්නේ කොලොස්සෙනි ගන්නට කැපිටල් A සමානයි භාගය භාගයයි B වර්ගමූල A වර්ගය ඍණ B වර්ගය. මේ සූත්‍රය අපිට කියනවා A උත්තර කරන්නලු. සිම්පල් A අකුරා බලන්න උත්තර කරමු. මම ඉස්සලා දෙනවා පොඩි අවස්ථාවක් කරලා. सिंपल ए अकुर उक्त करन
හොඳයි ඉලාදි බලාගන්න මේ බෙදීම දෙක මෙහාට ගියා වැඩි කිරීම දෙක එනවා 2යි a මේ වැඩි කිරීම b මෙහාට ගියා බෙදීම් b වෙනවා සමානයි වර්ගමූල a වර්ගය ඍණ b වර්ගය දැන් මේ පැත්තේ වර්ගමූල අයින් කරන්න මොකද කරන්න ඕනේ මේ පැත්ත වර්ග කරන්න ඕනේ එතකොට 2 වර්ගය 4යි a වර්ග කළාම A වර්ගය B වර්ග කළාම B වර්ගය සමානයි A වර්ගය ඍණ B වර්ගය අපිට දරුවනේ මේක උත්තර කරන්න කියලා කියන්නේ සිම්පල් A අකුර එහෙනම් සිම්පල් A වර්ගය මේ පැත්තේ තනි කරගන්න තනි කරගන්න ඍණ B වර්ගය මෙහාට ගෙන අතරින් 4යි A වර්ගය බෙදීම B වර්ගය ඍණ B වර්ගය මෙහාට පොන් ධන B වර්ගය සමානයි කාටද ඒ වර්ගයට දැන් උත්තරලා තියෙන ඒ වර්ගය අපිට ඕනේ ඒ වර්ගෙ නෙමේ ඒ යුක්ත කරන්න එහෙනම් මේ පැත්තේ වර්ග නැතු යන්න මේ මුළු කොටසම ගන්න වර්ගමූලය 4යි ඒ වර්ගයේ බෙදීම b වර්ගය ධන b වර්ගය සමානයි ඒට ඔන්න ඒ යුක්ත වුණා බලන්න කොහම ආවද කියලා ගැටලුවක් අඩුපාඩුවක් තියෙන නම් හදාගන්න ප්‍රශ්නයක් නම් අහන්න එක W උක්ත කරන්න තියන්නේ W ඍණ එක ධන කරලා උක්ත කරන්නේ Okay.
හරිද? හොඳයි. එකන් බලාගන්න. බලාගන්න. තව ඉවර නැද්ද? හොඳයි බලන්න අපි ඉස්සලම කරන්නේ මෙන්න මේ කොටස මෙහාට ගේනවා ප්‍රති වරහන් b වර්ගය ඍණ w වර්ගය සමානයි 2යි dv ට මේ වරහන වැඩි කරනවා t වලින් අන බලන්න ඍණ t v වර්ගය ඍණ t w වර්ගය සමානයි 2යි dv ට අපිට w න උත්තර කරන්න තියෙනවා ඒ උත්තර කරන පදේ උත්තර දි බලපුවම ඍණ වෙලා තියෙනවා ඒ නිසා මේ ඍණ පදයේ මෙහාට array යනවා t w වර්ගය සමානයි මේ පැත්තේ t b වර්ගය මේ ධන පදයේ මෙහාට ඍණ 2යි dv අපි w වර්ගය න උත්තර කර w න උත්තර කරන්න ඕනේ එහෙනම් w වර්ගය තනි කරගන්න මෙතන යනවා t b වර්ගය ඍණ 2යි dv බෙදීම t සමානයි w වර්ගය දැන් උතුනේ w වර්ගය නැහැ ඒ පැත්තේ වර්ගය නැති කරන දරුවන අනෙක් පැත්තේ ගන්න වර්ගමූලය වර්ගමූල t v වර්ගය ඍණ 2යි dv බෙදීම t සමානයි w ට මේ අවසාන උත්තරේ බලන්න ඔහම ආවද කියන්නේ ඒ විදිහට පිළිතුරු ආවද බලන්න ප්‍රශ්නයක් ගැටවග නම් අහන්න ඒ අපි කරුවේ වර්ග සහ වර්ගමූල සහිත සූත්‍රවල උක්තේ වෙනස් කිරීම වරද්දක් අඩුවක් තැනක් මට හදාගන්න අපි ඊළඟ කෙටි මාතෘකාවට එන්න සංකල්පනද අයිනානේ හරි
හරි හරි බුදුල්ලාහ විලාද කියලා මම බැරි හරි හරි දැක්ක දැක්ක හරි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න හරි නේද මේ මීළඟ කෙටි මාතෘකාව සූත්‍රවල ආදේශය සූත්‍රවල ආදේශය සූත්‍රවල ආදේශය ඒ පාඩමේ අවසාන මාතෘකාව සූත්‍රවල ආදේශය සූත්‍රයක තියෙනවා නොදන්න පද තුනක් හරි හතරක් හරි පහක් හරි තියෙනවා ඒ නොදන්න පද වලින් එක පදයක් හැර ඉතිරි පද සියල්ල යගේ අපිට දෙනවා ඒ දීපු පද ටික භාවිතා කරලා අර නොදන්න පදේ වටිනාකම හොයන එකට අපි කියනවා සූත්‍රවල ආදේශයක් කරනවායි කියන ආදේශය තුලින් හැමතිස්සම කරන්නේ එම සූත්‍රය තුල තියෙන නොදන්න පදයක යගේ හොයන එක ලියන්න මෙහෙම සූත්‍රයක මෙන්න පොඩි සටහන සූත්‍රයක ඇතුළත් වීජීය පදවලින් සූත්‍රයක ඇතුළත් වීජීය පදවලින් එක් පදයක හැර එක් පදයක හැර එක් පදයක හැර ඉතිරි පදවල අගය දී ඇති විට එක් පදයක හැර ඉතිරි පදවල අගය දී ඇති විට ඉතිරි පදවල අගය දී ඇති විට එම අගයන් භාවිතයෙන් එම අගයන් භාවිතයෙන් නොදන්නා පදේ අගය සෙවීම නොදන්නා පදේ අගය සෙවීම නොදන්නා පදේ අගය සෙවීම ආදේශය වේ ආදේශය වේ හරි දැන් ඩියුටි එකේ පළවෙනි ගාන ඩියුටි එකේ පළවෙනි ගාන ගන්න A සමානයි 3යි B සමානයි 5යි C සමානයි 4 විතර x සමානයි 3යි A දන 2යි B ඍණ C සූත්‍රයේ අගය සොයන්න මේකේ තියෙන නොදන්න පදේ මොකද්ද x කියන නොදන්න පදේ x කියන නොදන්න පදේ අගය හොයන්න ඕන දැන් අපි ආදේශ කරනවා මෙන්න සූත්‍රයේ x වල අගය හොයන්න ඕන 3 වැඩි කිරීම a a කියන්නේ 3යි ධන 2 වැඩි කිරීම b b කියන්නේ 5යි ඍණ c කියලා කියන්නේ 4යි
දැන් මේක සුළු කරමු x සමානයි 3 3 9යි ධන 2 5 10යි ඍණ 4 කලබන x සමානයි 10යි 9යි 19යි 19න් අඩු කළා 4 x සමානයි 19න් 4ක් ගියාම 5යි 15යි 19න් 4ක් ගියාම 15 හදන්න අංක 1 මේ දෙවෙනි වාරයේ අවසාන පාඩම කරයන්නේ සූත්‍ර. මම උත්සාහ කරනවා 3 වෙනි වාරයේ පළවෙනි පාඩමත් අද පටන් ගන්න. ඒ නිසා චුට්ටක් ඉක්මනට කරගෙන යන්න. හරි ඒක මාක් කරගන්න 2 3 4 5 6 ගෙදර වැඩ මාක් කරගන්න 4 වෙනි පිටුවේ 4 වෙනි පිටුවේ මාක් කරගන්න 2 3 4 5 6 ගෙදර වැඩ 4 වෙනි පිටුවේ රෝම ඉලක්කම් 2 3 4 5 6 ගෙදර වැඩ දැන් ගන්න දෙකේ 7 වෙනි ගාන අපි ඉස්සෙල්ලා උත්තර කරපු සූත්‍රයක් තියෙනවා ප්‍රශ්න අංක 7 මෙයාල ගන්න ප්‍රශ්න අංක 7 p සමානයි 2යි 5 වර්ගමූල l යට g සූත්‍රයේ t සමානයි 44යි L සමානයි 147යි G සමානයි 3 නම් 5 යගිය සොයන්න. එහෙනම් 5 වලගේ හොයපු අපි දන්නවා 5 කියන සංකේත ගියේද 7න් 22යි කියලා එන්න ඕන. බලන්න තනියම ආදේශ කරා. ඔයාලට උත්තරය තියෙන්නේ කරන්න පුළුවන් හරිද වැරදිද කියලා. 5 වෙනුවට 7න් 22 එන්න. හැමෝම ආදේශ කරන්න. අදස් කරලා 5 වෙනුවට 7න් 22 ලබා ගන්න. අදවල ඕම් සරණ සුළු කිවීමක් තියෙනවා නැයි
ඔච්චර වෙලා යන්නේ නැහැ බොහොම සරල ගාන බලමු මේ බලන්න පිටින් බලගන්න දැන් ෆයිල් මෑන්ඩ් ඕන දැන් 44 මේ වැඩි කිරීම දෙක මෙහාට ගන්න බෙදීම දෙක වෙනවා සමානයි 5 වර්ගමූල ඇතුලේ මේ 147 හරියටම තුනෙන් කැපෙනවා මේ බලන්න 3 වරක් 1යි මෙතන 3 වරක් 4 12යි දෙයක් ද 27ට 3 වරක් 9යි වර්ගමූල ඇතුලේ ඉන්නේ 49. ප්‍රමිතේනවා කැපුණා දෙවරක් 1යි දෙවරක් 22යි. තර 22 සමානයි 5 වැඩි කිරීම 7. මේ වැඩි කිරීම 7 මෙහාට ගන්න. 22 බෙදීම 7. 7න් 22 සමානයි 5ට. 5 කියන සංකේතේ වටිනාකම කීයද? 7න් 22යි. බලන්න හරියටම හරියනේ 5 කියන සංකේතේ කොහේ ආවත් එයාගේ වටිනාකම වෙන්න ඕනේ 7න් 22. ඒක නියත රාශියක් නියත අගයක්. ගණන් අංක 8. අනර මං කියපු සූත්‍රය. සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය. V සමානයි 5 R වර්ගය H සූත්‍රයේ V සමානයි 770යි 5 7න් 22යි H සමානයි 20 නම් R යගේ සේන ආදේශ කරන් බලන්න R වලගේ වන්න ආදේශේ අකලක් කලික් මණ්ඩ ආදේශ අපි මෙතන ඉන්නේ විශේෂ කණ්ඩායමක් මම දක්ෂයෝ ටිකක් නේ ඉන්නේ පට ගාලා යන්න පුළුවන් වෙන්න ඕනේ අර සාමාන්‍ය පන්තියක වගේ මේ සීරු යන්න ඕනේ අපි දන්න අති දක්ෂයෝ ටිකක් මෙතන ඉන්නේ. දීලා තියෙන අගයන් ටික ආදේශ කරන්න. හරි සුළු කරලා ඉවරයිද R වර්ගය තනි කරගෙන ඉතුරු ඔක්කොම එහාට ගේන්න. තව මෙන්න මෙහෙනා 770 බෙදීම මත වෙන වැඩි කිරීම 7 බෙදීම 22 බෙදීම 20 සමානයි R වර්ගයට. දැන් සුළු කරමු. මේ බිඳුවට මේ බිඳුව කැපුවා. මෙතන කැපෙනවා 11 2යි. මෙතන 11 7යි. නැතලක්. දැන් මොකක්ද එන්නේ? 7 7 49යි. යට එනවා 2 2 4යි. සමානයි R වර්ගයේ. අපි දැන් එක පැත්තක වර්ගය අයින් කරන අනිත් පැත්තේ ගන්න ඕනේ මොකද්ද? වර්ගමූලය. නෑ වර්ගමූල 49 බෙදීම 4 සමානයි කාටද? R. 49 වර්ගමූලය 7යි. 4 වර්ගමූලය 2යි. සමානයි R. 7 බෙදුවා 2න් 3.5යි. දැන් මේ සිලින්ඩරයේ අරය 3.5යි.
හරය 3.5යි. ඒ වගේ හරියට සුළු වෙන්න තමයි දෙන්නේ. අත හඳ පොයි 9 වෙනි ගානට එන්න. කියවන්නේ ගාන. අත හඳ පොයි 9 වෙනි ගානට එන්න. ගාන කියවන්න. සංකල්පනය දතුරු දක්නලාද වාර්ෂික තක්සේරුව පියවු දේපලක් සඳහා නගර සභා විසින් CATX වරිපණම් බද්දක් අය කරයි කාර්තුර ගෙවීතු වරිපණම් බද්ද තීනා තී ලබා දෙනවලු මෙන්න මේ සූත්‍රයෙන් P සමානයි P වැඩි කිරීම X පෙදීම 100 වැඩි කිරීම 4 එන්නේ. මේ බද්ද ටී ඒ කියන බද්ද ලබා දෙනවලු මෙන්න මේ සූත්‍රයෙන්. ඕකට අපිට කියනවා P සමානයි 60,000යි X සමානයි 5 වූ විට සූත්‍රය අනුව ටීහි අගය සොයන්න වරිපණම් බද්ද ටී හොයන්න. හයන් ආදේශ කරන් ගාන ලොකු උනාද? ටී වෙනුවට 60,000 දාන්න. X වෙනුවට 5 දාන්න. හරිද? ඒව වගේ වෙද්දි ආදේශ කළ සුළු කරන්නේ හරි ඔන බලා ගන්න P කියන්නේ බද්ද සමානයි P කියන්නේ 60,000යි වැඩි කිරීම X කියන්නේ 5යි 5 බෙදීම 100 වැඩි කිරීම 4න් 1 අපි මේක සුළු කරනවා බලා ගන්න සුළු කිරීම මේ දෙකට බින්දු මේ දෙක කැපුණා 4න් කැපෙනවා 4^1යි 600^4=150යි T සමානයි 150 වැඩි කළා 5ෙන් 750 T කියන බද්ද 750යි මේ උත්තරේ හැමෝටම එන්න ඇති දැන් ගන්න එක අංක 10 දහවෙනි ගාන V සමානයි මේ යන ගාන V සමානයි XA මෙදීම X ඍණ A සූත්‍රයේ X උක්ත කරන මොන හොඳ බලාගන්න මේ සූත්‍රයේ දරුණේ X තියෙනවා දෙපොළක මේ සූත්‍රයේ X අකුර දෙපොළක තියෙනවා මේ දෙපොළක x අකුර තියෙන සූත්‍රයේ x උක්ත කරන්න ඕන. x එක උක්ත කරන්න නම් x කියන පදයේ ගේන්න ඕන එක පොලකට. දෙපොළක තියෙන x අකුර එක පොලකට ගෙනාවුවම තමයි උක්ත කරන්න පුළුවන්. මේ බෙදීම් කොටස මෙහාට අරන් ගියා. මොකද v වරහන් x ඍණ a සමානයි x a ට උනන්දර බලා ගන්න. මෙතන v වලින් මේක වැඩි කරුවා v වලින් වැඩි කරුවා x vx ඍණ v වලින් වැඩි කරුවා a v
BA සමානයි x a දැන් අපිට කාල උත්තර ගන්න ඕනේ x අකුරු ඒ x අකුර එක පැත්තට ගන්න මේ පැත්තේ තියෙනවා vx මේ x එ මෙහාට ගලා તો ඍණ x a වෙනවා සමානයි මේ ඍණ BA මෙහාට ගියා ධන BA වුණා මෙන්න මේ x අකුර මේ පද දෙකටම පොදුයි මේ පොදු x අකුර පොදු සාධකයේ විදිහට එළියට ගන්න අපි මෙතන ඉන්නේ v v ඍණ a සමානයි v a දැන් අපි x අකුර උක්ත කරන්න ඕනේ x උක්ත කරන x මේ පැත්ත තියාගන්න x සමානයි v a මේ වැඩි කිරීම පදේ වැඩි කිරීම බෙදීම v ඍණ a ඔන්න x අකුර උක්ත කරගන්න දැක්කද උක්ත කරපු හැටි දෙපොලක තිබුණ x අකුර එක පොලකට ගත්තා කොහොමද ගත්තේ x තියෙන පද සමාලෝකන එක පැත්තකට අරගෙන පොදු සාධකයේ විදිහට x එළියට ගත්තා. අන්න x අකුර උක්ත වුණා. දැන් ආදේශය කරමු. ඔලෙන් පියවර x උක්ත කරන්න. දෙවන පියවර ආදේශය. පළවෙනි පියවර උක්ත කරා දෙවෙනි පියවරේ ආදේශය ආදේශය කරන්න සූත්‍රය නැවත ලියලා ආදේශ කරන්න ඒ උත්තරේට ආදේශ කරන්න එපා එක අපිට කියන v වෙනුවට 45යි a වෙනුවට ඍණ 5 විට x යගිය සොයන v වෙනුවට 45 වැඩි කිරීම ඒ කියන්නේ ඍණ 5යි v කියන්නේ 45යි ඍණ a කියන්නේ ඍණ 5යි ඔන්න ඔහොම ආදේශ වෙන්න ඕන බලාගන්න x සමාන මෙතන 45 පහෙන් වැඩි වුණාම ඍණ 225යි මෙතන 45 ඍණයි ඍණයි ධන 5යි ඍණ x සමානයි ඍණ 225 බෙදීම 45යි 5යි 50 උඩයි යටයි කැපෙනවා 25 චක්‍රය 25ව 2යි 25ව 9යි. x සමානයි ඍණ 2න් 9යි. උනත් අකුඩා කරන්න පුළුවන් x සමානයි ඍණ 4.5යි. x වලගේ ඍණ 4.5යි. x වලගේ ඍණ 4.5යි.
එකොළොස් සහ දොළහ ගණන් දෙකක් මාක් කරගන්න ගෙදර වැඩ. ඔර ගෙදර වැඩ වශයෙන් දීලා තියෙනවා ගණන්. එහා පිටුවේ 5යි මෙතන 5යි 10යි අර දෙකයි 12යි. ගණන් 12ක් දීලා තියෙනවා ගෙදර වැඩ වශයෙන්. හරි. මෙයා දිග ප්‍රධාන මාතෘකාව සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි. ඔන්න දෙවන තුන්වෙනි වාරේ පළවෙනි පාඩම සමාන්තර ශ්‍රේණි. පළවෙනි වාරේ දෙවෙනි වාරේ පාඩම් මාලාව සම්පූර්ණ ඉවරයි. මේ තුන්වෙනි වාරේ පළවෙනි පාඩම සමාන්තර ශ්‍රේණි. අපි ඉස්කෝලේ පටන් ගත්තත් නැතත් ඒ පාඩම් මාලා ඉවර කරන්න ඕනේ 11 ශ්‍රේණියට යන්න. ඒකනේ මුළු සිලබස් එකේම තමයි පේපර් එක හදන්නේ. ඉතින් ගියසරෙත් කොවිඩ් වලට වහලා තිබ්බනේ මාර්තු වල ඉඳලා මාස ගාණක්ම මාර්තු 12 ගිය අවුරුද්ද රට වෙව්වේ. ඒ වුණාට ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙට මුළු සිලබස් එකේම පේපර් එක හදලා තිබුණා. කිසිම සහනයක් දීලා තිබුණේ නැහැ. ඒ නිසා අපි මේ ටික හරියට කරගෙන ඉස්සරහට යන්න ඕනේ. සමාන්තර ශ්‍රේණි. සමාන් ශ්‍රේණි කියන්නේ මෙන්න මේකයි දරන්නේ බලාගන්න. මම ලියනවා සංඛ්‍යා රටාවල් කීපයක්. ලියනවා 2 4 6 8 මේක රටාව. තව රටාවක් ලියනවා 4 7 10 13. මේ තව රටාවක්. තව රටාවක් ලියනවා 5 9 10 3 17. මේ තව රටාවක්. තව රටාවක් මම ලියනවා 12 10 8 හයි. මේ ඔක්කොම ලියපු රටාවල් ටික සංඛ්‍යා රටා කියලා ඔයාලා පිළිගන්න. ඇයි ඔයාලා පිළිගන්නේ? මම කියපු හින්දාද නෑ මං කියපු හින්දා පිළිගන්නේ. බලද්ද මේ ටික දිහා බලපුවාම තේරෙන්නේ ඇත්තටම මේ හැම එකකම කිසියම් රටාවක් තියෙනවායි කියලා. ඉලක්කම් ටික දිහා බලනකොට කියෝගන යනකොට ඔයාලට තේරෙන්නේ මේ අත රටාවක් තියෙනවා කියලා. 2 4 6 8 2 2 එකතු වෙලා තියෙනවා. 4 7 10 13 3 3 එකතු වෙවි කියලා තියෙනවා. 5 9 13 17 4 4 එකතු වෙලා ගිහිලා තියෙනවා. මේ බලන්න මෙතන 12න් 2ක් අඩු වෙලා 10. 10න් 2ක් 8යි. 8න් 2ක් 6යි. එහෙනම් මේ හැම රටාවකම මේ අනුයාත පද අතර වෙනස. අනුයාත පද කියන්නේ එක ළඟ තියෙන පද අතර වෙන සමානයි නේද? මේ වෙනස 2 ගන්න. මේකේ වෙනස 3 ගන්න. මේකේ වෙනස 4 ගන්න. මේකේ වෙනස ඍණ 2 ගන්න. එහෙනම් මෙන්න මෙහෙම කිසියම් සංඛ්‍යා රටාව. මේ අනුයාත පද අතර වෙනස සමාන නම්. අනුයාත පද කියන්නේ එක ළඟ තියෙන පද අතර වෙනස සමාන නම්. අන්න එවින රටාවකට අපි ගණිතය කියනවා සමාන්තර ශ්‍රේණියක්. මේ වෙනස කියන්නේ අන්තරය. ඒ අන්තරය ඒ රටාව පුරාවටම පොදු වෙනවා. ඒ අන්තරයේ පොදු හින්දා යාට අපි කියනවා පොදු අන්තරය කියලා. මේ පොදු අන්තරය කියන එක අපි හඳුන්වන්නේ සිම්පල් ඩී අපෝනේ. පොදු අන්තරය. ඒක හඳුන්වන සිම්පල් ඩී වලින්. දැන් මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය ඩී සමානයි 2. 2 2 තමයි එකතු වෙලා තියෙන්නේ. මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය d සමානයි 3යි. 3 3 එකතු වෙලා තියෙනවා. මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය d සමානයි 4යි. 4 4 එකතු වෙලා තියෙනවා. මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය d සමානයි ඍණ 2යි. මේක වරහන් කරලා. ඇයි ඍණ උනේ? 2 2 අඩු වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද සමාන්තර ශ්‍රේණිය කියලා කියන්නේ? අනුයාත පද අතර. අනුයාත පද කියන්නේ එක ළඟ තියෙන පද. අන්තරය සමානව. අන්තරය කියන්නේ වෙනස. සමානව. සංඛ්‍යා රටාවක්. නැත්නම් සංඛ්‍යා රටාවකට කියනවා සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. ඒ සංඛ්‍යා අනුක්‍රමයකට අපි කියන අදරුණේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියක් කියලා. සමාන්තර ශ්‍රේණියක්. ලියන්න මෙහෙම. අනුයාත පද අතර අනුයාත පද අතර අන්තරය
අනුයාත පද අතර අන්තරය සමාන වන අනුයාත පද අතර අන්තරය සමාන වන සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා අනුක්‍රමයක් අනුක්‍රමයක් කියන රටාවක් කියන එක සංඛ්‍යා අනුක්‍රමයක් සමාන්තර ශ්‍රේණියක් වේ සමාන්තර ශ්‍රේණියක් වේ එම නියතාන්තරය එම නියතාන්තරය පොදු අන්තරය වන අතර එම නියතාන්තරය පොදු අන්තරය වන අතර එය එම නියතාන්තරය පොදු අන්තරය වන අතර එය D අකුර simple D මගින් අන්තරය කෙරේ අංකණය කෙරේ දැන් උදාහරණයක් ගාලා මේ ටික ලියාගන්න. මෙහෙම සමාන්තර ශ්‍රේණි ටික ලියන්න ඉස්සරහෙන් පොදු අන්තරයත් ලියාගන්න. හරි ගයිද හරි එංගන ටියුට් එකේ පළවෙනි ගාන ටියුට් එකේ යටදී පළවෙනි ගාන ගන්න පහත දැක්වෙන සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය ලියන්න පහත දැක්වෙන සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරය ලියන්න 4 7 10 13 මලියන්න ටියුට් එතකොට 4 7 10 13 මේ සමාන්තර ශ්‍රේණිය ගත්තා මේකේ පොදු අන්තරය D සමානයි කීයද? ආ කියන්න අරවරගෙන කියන්න D සමානයි කීයද? තුනයි. උත්තර නෑ. D සමානයි 3යි. 3යි. 3යි හරි. 18 16 14 12 කියන මේකේ පොදු අන්තරය 3 2යි 3 2යි 16 විතරයි කතා කරන්නේ පන්ති පිළිලමයි නේ මේක 3 2යි 3 වෙනි සංඛ්‍යා රටායි
මට දේවින් කියන්නේ පොදුන්තරය කියලා කියනවා. එකයි භාගේ ගාමාර. එකමම දින නෙමෙයි ධන තුන්ට එකමාරක් එකතු වෙලා හතරමාරයි. හතරමාර එකමාරයි 6යි. පොදුන්තරය D කියන්නේ එකමාරයි. එකයි දෙකෙන් එකයි. ධන තුනයි ඍණ 18යි ඍණ 18යි ධන තුනයි ඍණ 15යි පොදුවන්තරයේ D කියන්නේ ධන 3යි. 1.75යි. 2යි. 2.25යි. මොන කියන්න සඳිති මේකේ පොදුවන්තරේ? 0.25යි. 0.5යි. 0.25යි. නෑ නෑත කියන්න 0.25යි. ඇකිල් ගහින්නේ මට එන්නේ 0.0 කියලා විතරයි ඒ තුටි ගහින්නේ 0.25යි. අන්න හරි 0.25. 0.25 හරි. ඔන්නෝමයි පොදු අන්තරේ ලබා ගන්න ඈ. හරි. දෙයන්ද ඊළඟ කටි මාතුකාව. ඊළඟ කටි මාතුකාලියන්ද සමාන්තර ශ්‍රේණියක කටි මාතුකාලියන්ද සමාන්තර ශ්‍රේණියක n වන පදය සෙවීම සමාන්තර ශ්‍රේණියක n වන පදය සෙවීම සමාන්තර ශ්‍රේණියක n මන පදය සෙවීම. හොඳට අහගන්න මම මේ කියන්නේ. සමාන්තර ශ්‍රේණියක මුල් පදය. මුල් පදය කියන්නේ ඉස්සල්ලාම හම්බෙන පදය. මේක අංකණය කරන සිම්පල් ලේඛය. දැන් අපි සමාන්තර ශ්‍රේණිය ගමුකෝ මෙහෙම. 4 7 10 13 කියලා. તો මේ සමාන්තර ශ්‍රේණිය ඉස්සල්ලාම තියෙන පදය තියෙනවා. එයාට අපි කියන්නේ සිම්පල් ඒ කියලා. දැන් මේක නම් ඒ සමානයි 7. ඊගාවට පද අතර වෙනසට අපි කියන්නේ පොදු අන්තරය හඳුනන්නේ D වලින්. D වලින්. පොදු අන්තරය හඳුනන්නේ D වලින්. දැන් මේ රටාවේ D කියන්නේ කීයද? 3යි. පොදු අන්තරයේ D කියන්නේ 3යි. ශ්‍රේණියේ පද ගණන අපි හඳුන්වන්නේ n වලින්. දැන් අපි තු මේ රටාවේ පද 10ක් තියෙනවා කියලා. ඒතර n කියන්නේ 10යි. මේ රටාවේ පද 15ක් තියෙනවා කියලා හිතන්න. ඒතර n කියන්නේ 15යි. මේ රටාවේ පද 25ක් තියෙනවා කියලා හිතන්න. උත්තර පද ගණන n කියන්නේ 25යි. එහෙනම් n වන පදය
එන්වන පදය. එන්වන පදයට අපි කියනවා TN කියලා. එන්වන පදයට අපි කියනවා මොකද්ද? TN. එහෙනම් TN සමානයි කාටද? මෙන්න මෙයාට. ඒ ධන එන්ද්‍රිනේක වරහන් D. මෙන්න සමාන්තර ශ්‍රේණි පාඩමේ ඉස්සල්ලාම හම්බෙන සූත්‍රය. මේ සූත්‍ර කටපාඩමේ තියෙන්න ඕන. N වෙනි පදයේ TN නම් TN සමානයි A ධන එන්ද්‍රිනේක වරහන් D. ලියන්න මෙහෙම. යටි යටට මේක. මුල් පදයේ සමානයි ඒද? මුල් පදයේ සමානයි ඒද? පොදු අන්තරය සමානයි ඩීද? පොදු අන්තරය සමානයි ඩීද? පදගන්න සමානයි එන්ද? පදගන්න සමානයි එන්ද? එන්වන පදය සමානයි TNද නම් කියලා මේ සූත්‍රය ටික ලොකුට ලියලා අර පැනින් කොටුවක් ගන්න. සූත්‍රය කියලා කොටුවක් ගන්න. දෙවෙනි සංකල්පය ඉන්නව නේද? ඉන්නවා සර්. හරි හරි. එළන් එත්තට. හරි. එහෙනම් මේ කටපාඩමේ තියාගන්න TN සමානයි ඒ ධන N ඍණයක වරහන් D. දැන් අපි බලමු මේක භාවිතා කරන්නේ කොහොමද කියලා. පිවුට් එකේ මේ අංක දෙක කියන ගාන තියෙන පහත් දැක්කන එකේ අවස්ථාවට අදාළ ශ්‍රේණියේ මුල් පද පහ ලියන්න. ඒ කියන්නේ A කියන්නේ මුල් පදයේ දීලා තියෙනවා, D කියන්නේ පොදු අන්තරයේ දීලා තියෙනවා. මොකද මුල් පද පහ ලියන්නේ? පළවෙනි පදයට පොදු අන්තරය එකතු කරන දෙවෙනි පදේ. එයාට එයාටයි පොදු අන්තරය එකතු ගන්න හතරින් පදේ. දැන් පළවෙනි රටාව ගත්තොත් A කියන්නේ 4යි, D කියන්නේ 3යි. එතන 4, 4යි 3යි 7යි, 7යි 3යි 10යි, 10යි 3යි 13යි. ඒ විදිහට යනවා. තේරෙනවද? මුල් පදේ 5යි, පොදු අන්තරේ 4යි. නිකන් රටා ලියලා පුරුදු වෙන්න දෙනවා. ඔයාලට එච්චර සරල ඒවා අවශ්‍ය නැහැ. අර අපි ටියුට් එක හදන්නේ තම සරලම මට්ටමේ ඉඳලා ඕනම දැනුම මට්ටමකට ගැලපෙන්නේ. මේ රටාවල් ටික ලියලා පුරුදු වෙන්න දෙන්නේ. ඒක එච්චර ගැටලුවක් නැහැ. අපි දැන් 3 වෙනි ගානට තුන්වෙනි ගානේ පළවෙනි කොටස ගමු. ප්‍රශ්න අංක 3 පළවෙනි කොටස තමයි මේ ලියලා තියෙන්නේ. ප්‍රශ්න අංක 3 පළවෙනි කොටස. හතර හත 10 13 ශ්‍රේණියේ 10 පදේශය අන්න. එතන මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ පද 10යි තියෙන්නේ. එතන 10 වෙනි පදේ හොයන්න. අපි ලියනා මුල් පදයේ ඒ සමානයි කියේ 4යි. පොදු අන්තරය D කියන්නේ පද අතර වෙනස 3යි. හොයන්න ඕන 10 වෙනි පදයේ. ඒතකොට n සමානයි කියේද 10යි. 10 වෙනි පදයට අපි කියන්නේ P 10යි. අන්න එහාව අපි හොයන්න ඕන. ඒතකොට මේ தත්ත්වයන් දෙකට ගැලපෙන සූත්‍රය දැන් අපි දන්නවා. මොකද සූත්‍රේ? TN සමානයි A ධන n ඍණයක වරහන් D. මේ සූත්‍ර අපි ලියන දරුවනේ T 10යි 10 වෙනි පදේ නම් T N කියන 10යි සමානයි A මුල් පදේ 7යි ධන N කියන 10යි 10 ඍණ 1යි වැඩි කිරීම D කියන්නේ 3යි. දැන් මේක සුළු කර බලන්න සුළු කරන ආකාරය T 10 සමානයි 4 ධන 10 ඍණ 1ක් ගියා 9යි ඒක වැඩි වෙන්න ඕන 3යි. 30 10 සමානයි 4 ධන 9 27. ඒක ලැබෙනවා T 10. 10 වෙනි පදයේ සමානයි 27 4 31. 10 වෙනි පදයේ 31.
අදම ගැටලුවක් නම් අහන්න. 10 වෙනි පදය 31 වෙනි. නොමෙන් තියෙන සූත්‍රය භාවිත කරන්න. හරි. මේකේ රෝම ලක්ෂණ දෙකදෙම 5 9 13. සමාන ශ්‍රේණි 8 වන පදේශය. පහ නමය දහතුන්න ඒ සමාන්ශ්‍රයේදී තැලියන් දන්න දේවාට මුල් පදය ඒ සමානයි පහයි පොදු අන්තරය ඒ සමානය පහයි හතරයි නමය නමේ හතරයි දහතුන්න දී කියන්නේ හතරයි පයන්දෝන අටවෙනි පදයෙන් සමානයි අටයි අටවෙනි පදයට ගැන ටී අට මේ තත්ත්වයන් ටික ගැලපෙන සූත්‍රය කියන්නේ TN සමානයි A ධන N ඍණ එක වරහන් D. දැන් ඔක ලියන්න T අටට. T අටට ලියන්න. TN සූත්‍රයේ T අටට ලියන්න. T N කියන්නේ 8 සමානයි A කියන්නේ 5යි 8යි 8 ඍණ 1යි D කියන්නේ 4යි. දැන් ඔබ සුළු කරහම ලැබෙනවා 8 වෙනි පදයේ T අට. සුළු කරන්න. එතකොට T අට බලන්න මෙහෙම ආවද කියලා. T අට සමානයි 5 ධන 8න් එකක් ගියාම 7යි 7 වැඩි කිරීම 7. දැන් මේක සුළු කරන්න. T අට සමානයි 5 ධන 7 4 28. ඉතින් ලැබෙනවා T අට සමානයි 28යි 5 එකතු කළා 33යි 8 වෙනි පදය 33යි ගණිතයේ රෝම ලක්ෂණ 3 24 20 16 ඔන්න සමාන්තර ශ්‍රේණි මුල් පදයේ කීයද 24යි පොදු අන්තරයේ D කියන්නේ 24න් 4ක් අඩු වෙලා 4 ඍණ 4යි වෙනුණ 6 වෙන පදයේ N සමානයි 6යි 6 වෙන පදයේ අපි කියන T 6 T 6 හොයන්න ඕන දාන TN සූත්‍රේ දාන හොයන T 6
දැන් මේ TN සූත්‍රය ලියන්න ඕන T 6ට 6 වෙනි පදේ හොයන්න ඕන TN කියන 6 සමානයි A කියන මුල් පදයේ 24යි තන N කියන 6යි 6 ඍණ 1යි වැඩි කිරීම D කියන ඍණ 4යි දැන් මේක සුලක කළ වෙනවා T 6 සමානයි 24 ධන 6න් එකක් ගියම් 5යි පහ වැඩි කිරීම ඍණ 7. ඊළඟ සංඛ්‍යාවක් ආදේශ කරනකොට කුංචි වරණක් ඇතුලේ ආදේශ කරන්න පුරුදු වෙනවා. කල වෙනවා T 6 සමානයි 24. ධන 5 වැඩි වෙන්නේ ඍණ 4. ධනයි ඍණයි ඍණ. කල වෙනවා T 6 සමානයි 24 20ක් ගියාම 7. T 6 කියන්නේ 6 වෙනි පදයේ 7. එයි එහෙම උනේ මේක අඩු වේගන යන ශ්‍රේණිය. කොහොම අඩු වේගන කියලා බිඳුව වෙනවා. බිඳුවේ පස්සේ ඍණ වෙනවා. හරි. එහෙනම් අපි අදට මෙතනින් නවත්තනවා. ඔයාලට අද පන්ති කරපු දිනේ ඔයාලා ලියා ගන්න සුපුරුදු පරිදි. ඊට අපි නැවත හම්බෙමු. ලබන ඉරිදා හවස 6ට මම ඔයාලගේ ප්‍රශ්න 20 අභ්‍යාසය දාන්නම් අර ලැටියුට් එකේ PDF එක විතරයි දාලා තියෙන්නේ අනික දාලා නැහැ. ඒක අමතක වීමකින් දාලා නැහැ. ඒක දාන්නම්. මේ අභ්‍යාසයත් හදන්න. එන අපි නැවත හම්බෙමු ලබන ඉරිදා හවස 6ට. දෙක් සියලු දිනාටම අයබුවන් සුබ රාත්‍රියක් නිරෝගීමත් හෙට දිනයක්. Thank you sir. අයබුවන් සර්.